හැකියාවන් මත අපිට තියෙන මූල්‍ය ශක්තිය මත මත ඔබතුමා නායකත්වයට නිරෝධායන මධ්‍යස්ථානවල දිය හැකි උපරිම පහසුකම් ලබා දී ඇති බව අපට තොරතුරු ලැබී තිබෙනවා. මේ ස්ථානවල තිබෙන මේ මධ්‍යස්ථානවල තියෙන පහසුකම් පිළිබඳ පැහැදිලි කිරීමක් කරොත්. ඔව්, ඉස්සල්ලාම කියන්න ඕනේ මේ නිරෝධායන මධ්‍යස්ථාන ආරම්භ කරපු ක්‍රමවේදය බැලුවා අධිකරණ ජනාධිපතිතුමා. තමයි පළවෙනි වූහාන් එක තලාවට යන එක. එතුමා යුද හමුදාපති, යුද හමුදාය හිටපු නිලධාරියෙක්. යුද හමුදාවේ කඳවුරු තියෙන සම්බන්ධයෙන් දැනුමක් තිබ්බා. ඒක හින්දා තමයි ඒ අවස්ථාවේදී එතුමා මේ ස්ථානේ තෝරගත්තේ. ඉන්න අනතුරුව මේ දෙවැනි අධියරක් හැටියට මේ පාර මාසයකට පසුව මේකට සම්බන්ධ වෙද්දී අපි ස්ථාන දෙකකින් තමයි මේක පටන් ගත්ත ඉස්සෙල්ලා මම කිව්වා. දැන් පහසුකම් සම්බන්ධයෙන් ගත්තම අපි තේරුම් ගන්න ඕනේ රටක් වශයෙන් අපේ රටේ වාසය ජනතාව තේරුම් ගන්න ඕනේ විශේෂයෙන්ම මේවා නිරෝධායන මධ්‍යස්ථාන කියලා අපිට තිබිලා නැහැ. අපේ රටේ තියෙන්නේ ලෙප්‍රසි හොස්පිටල් සම් මේ වගේ දේවල් තමයි තිබ්බේ. එතකොට ලෙප්‍රසි හොස්පිටල් එක ඉස්සල්ලාම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තෝරගත්තම අමුතුවෙන් මතක් කරන්න ඕනේ ඒකටත් දැඩි විරෝධතාවයක් එල්ල වුණා. ඉතින් ඒ වුණාට ඒකක් වෙලියෙන් බලාගෙන හිටියේ නැහැ. අපිට බුදෙස් දුන්න ත්‍රිවිධ හමුදාවට නිරෝධාන මධ්‍යස්ථාන හදන්න කියලා. ඒකින්ද ඒ වෙලාවේ ඉතාම කෙටි කාලෙකින් මේ පැය ගණන් වලින් දින ගණන් වලින් නෙමෙයි පැය ගණන් වලින් තමයි මේ නිරෝධාන මධ්‍යස්ථාන හැදුවේ. එතකොට පටන් ගත්තේ ආරම්භයේ ගත්ත දෙක උදාහරණයක් ගත්තොත් මේ මධ්‍යස්ථාන වල පහසුකම් දෙන්න කියලා බිල්ඩින් එක විතරයි. දැන් කැම්පස් එක කියන එකේ බිල්ඩිමක් පමණයි. ඇඳන් කීපයක් එක තිබ්බා. අනිත් ඔක්කොම ඇඳන් යුදහමුදාවට දාන්න ලඩ බිල්ලිම තියෙනවා. සමහර තැන්වල බාත්රූම් එක තියෙනවා. බාත්රූම් එකේ දේවල් යන්න බලවල් හදලා නැහැ. බටවල් දාලා නැහැ. ලයිට් නැහැ. වතුර නැහැ. ඉතින් අපිට ආරම්භ කරන්න ඕනේ බවුසර්ස් වලින් වතුර ගහලා මේක පටන් ගන්න ඕනේ. අපිට කියන්න බෑ අපි ලෑස්ති නැහැ කියලා. ඒකින්ද අපි ඒ විදිහට පටන් ගත්තේ. එතකොට ඔබතුමා කිව්වා මේ කට්ටිය ඒවා හින්දා අපහසුතාවෙන් ඉන්නදී මිනිස්සු අකමැත්ත දැක්වේ කියලා. නමුත් ඒ අකමැත්ත දැක්වේ කිසිම දෙයක් නොදෙට ගුවන් තුටුපලේදී. නමුත් මේ ස්ථානයට ආවන් පස්සේ අපි මේ කට්ටියට දීලා තියෙනවා ඇඳක්. අපි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ අපි කාමර තියෙනවා. අද කාමරවලත් අපි යොදලා තියෙන යම් කිසි ක්‍රමවේදයකට. නිකම් මෙහෙන් ආව මෙහෙන් දාලා නැහැ. ඒ කට්ටිය ආපු ෆ්ලයිට් එක බලලා ඊට අමතරව ඒ බස් එකට ආපු බස් එකේ ආපු කඩිය මම පසුව උදාහරණයක් දෙන්නම් ඒක කරපු ක්‍රමයක් මොකද්ද කියලා. ඒ වගේ ක්‍රමවේද බොහොම සැලසුම් සාගතා. අපි මෙහෙන් ගුවන් තොටුපළෙන් යද්දී අරෙන් දන්නවා එන්නේ කවුද මේ මඩකලපිය කඩිය දන්නවා කොහෙද කඩිය කියලා. ඒ කියන්නේ මේ වගේ දුන්න අපි ජීවිත පහසුකම් මේ මඩකලපෝ නිරෝධායන මධ්‍යස්ථානයේ රූප රාමුව දකින්නේ. මේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ මේ පෙන්වන්නේ. ඌනානි නිරෝධායන මධ්‍යස්ථානයේ කාමර වශයෙන් තියෙන ගොඩක්. ඒ කාමරේක සමහර දෙන්නේ 3 දෙනෙක් ඉන්න පුළුවන්, 5 දෙනෙක් ඉන්න පුළුවන්. උන්ට අදක් දීලා තියෙනවා. පුළුවන් තැන්වල ඉඳ ගන්න පුටු දාලා තියෙනවා. ඊට අමතරව අපි මේ කඩේ දීලා තියෙනවා ෆෑන්ස් තියෙනවා හැම කාමරයකම. ඊට අමතරව එයා කන්ඩිෂන් නැහැ. අපි එච්චර ප්‍රමාණයක් දෙන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. මේ කඩේක රිදියෝ ගදා ගන්න වොෂින් මැෂින් එකක් දීලා තියෙනවා. මේ කඩේ මේ අද දින මේක බලන්නත් අපි සලසලා තියෙනවා. කඩිය බලාගෙනත් ඇති. එතකොට රූප වාහනයක් ලැබලා දීලා තිනවා, කබල්ස් ලැබලා දීලා තමාර තංගල. ඒ ආදි වශයෙන් ඔවුන්ට ලැබිය යුතු පහසුකම්. ඊට අමතරව සමහර ස්ථාන තිබ්බේ ඇත්තටම අවංකවම කිව්වොත් යුද හමුදා කඳවුරේ කන්ද කාඩුවල තිබ්බේ අපි අර වලඟක් කුස්සි කියන ඒවා. කොමෝඩ් නෙමෙයි. ඒකින්ද මට වුණා යුද හමුදාව අපේ අධ්‍යක්ෂක මණ්ඩලයේ යොදලා ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ රැලි වෙනකොට හැම මේකටම බිලට් එකටම මේ හැම ගොඩනැගිල්ලකටම ඉස්සලා ටොයිලට් පහ ගන්න ඊළඟට 10 ගන්න ඒ වගේ කමෝඩ් හදන්න මේ අපේ ලංකාවේ එන කඩේට පහසුකම් දෙන්න. එතකොට අර කිව්වාගේ මේ පහසුකම් දීලා තියෙනවා. ඊට අමතරව කෑම සම්බන්ධයෙන්. එතකොට කෑම සම්බන්ධයෙන් ගත්තම අපි මේ කට්ටියට අපි යුද හමුදාවේ කන විදියක් තියෙනවා. ඒ කන විදියට දෙන්න පුළුවන් උපරම කෑම කට්ටිය දීලා දෙනවා. මේ මේ අද උදේ ගත්තොත් අද උදේ කන්න දුන්නේ අපිට ඕනම් කන්න පුළුවන්. දැන් උදේ කන්න දීලා තියෙන්නේ මොනවාද? දවල්ට කන්න දෙන්න යන්නේ මොනවාද? මේ ඒත් එක්කම මේ ආහාර පාන සැපීම් සම්බන්ධව මේ ඔබ දකින්නේ උදේ ආහාරය සඳහා කිරිබත්, මාළු ඇඹුල් දියල්, කට්ට සම්බල, අතුරුපස්ස කෙසෙල් මේ